ආයුබෝවන් ඔබ සිල් දනන මකටකම දහම්දරුගේ කඩරේ හැම විට ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ලැබුවා වුණ අවසරයේ වික්‍රමාර්චිතු මහතේ රූපණාලිකාව තුලින් මම විනාඩි දෙකක් ඔබට කතා කරන්න හිතුණා මේ අවුරුද්ද අපි ලබනකොට පසුගිය අවුරුද්ද ගැන හැරිලා බැලුවොත් අපේ ජීවිතයේ යම් කඩාවැටීම් අපේ ජීවිතයේ යම් අසාර්ථක වීම් අපේ ජීවිතයේ පෞලේ අසමගිකම් වගේම අපේ ජීවිතයේ නොලැබිච්ච බොහෝ දේවල් තියෙන අවුරුද්දක් වෙන්න පුළුවන් 2021. ඒ 2021 ගැන පසුතැවීමෙන් 2022ට එන්නේ නැතුව අලුත් බලාපොරොත්තුවක් එක්ක අලුත් ගමනක් යන්න අපි හැමෝම එකතු වෙමු. අලුත් පාරක අලුත් විදිහට ජීවිතේ ගොඩනගන්න 2022 අධිතන් කරගමු. අපිට අපේ ජීවිතය අසාර්ථක වෙච්ච දේවල් නැවතවරක් සාර්ථක කරගන්න තියෙනා වූ හොඳම අවුරුද්ද විදිහට මේ 2022 ගැන හිතමු. ඒ වගේම අපිට අහිමි වෙච්ච දේවල් ලබා ගන්න තිබෙනා වූ හොඳම අවුරුද්ද විදිහට 2022 ගැන හිතමු. අපේ මේ නව වසර ආරම්භයේදීම මම කියන්න ඕනේ අපේ ආර්ථිකය කඩාගෙන වැටෙලා තියෙන්න පුළුවන්. ඒ වැටිච්ච ආර්ථිකය ගැන හිත හිත ලත වෙන්නේ නැතිව අලුත් විදියකට හිතලා අලුත් මාර්ගයකින් මේ 2022 ආර්ථිකය අපේ ගොඩනගා ගන්න පවුලක් විදියට අපි එකතු වෙමු. අපිට පුළුවන් වේවි අහිමි වෙච්ච අසාර්ථක වෙච්ච 2021 අමතක කළා 2022 දී මේ ලැබුවා වූ නව වසරේදී සාර්ථකත්වයේ ඉහළටම යන්නා වූ වසරක් බවට පත් කරගෙන අපේ ජීවිතයේ සාර්ථකත්වයට යන්න තවත් අඩිපාරක් තවත් මගක් තවත් පාදයක් තබන්නා වූ වසරක් බවට මේ වසර පත් කරගමු. ඒ වගේම මේ ලැබුවා වූ නව වසර කතරගමදී හම්දුන්ගේ කඩෝදේ හම්දුන්ගේ පිට ආශිර්වාදේ ඔබ සිල් දෙනාටම ඔබ පතන්නා වූ සිරු දෙයම ඉෂ්ට වෙන්නා වූ සුවබරණ අවසරක් බවට පරිවර්තනය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආර්ථික වශයෙන් දියුණුවත් මානසික වශයෙන් සැනසීමත් නිරෝගී භාවයත් උදා වෙලා කරන්නා වූ සියලු කටයුතු සාර්ථකත්වයට පත් වෙනවා වගේම පවුලේ සමගිය සතුට සමාදානය වගේම අධ්‍යාපනය ලබන්නා වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්නා වූ සුවබර නව වසරක් බවට මේ වසර පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආයුබෝවන්.